මේ වෙනකොට ලෝකෙ ගොඩාක් ටීවී සීරීස් තියෙනවා කාලෙන් කාලෙට ට්‍රෙන්ඩ් වෙන. ඉතින් අපිට මතකයි Game of Thrones එහෙම නැත්නම් Breaking Bad එහෙම නැත්නම් තව එක එක කාලෙට Supernatural එනවා මේ වගේ ගොඩාක් ටීවී සීරීස් ලෝකෙ ගොඩාක් ප්‍රේක්ෂකයන්ව අදබද තබා ගන්නවා. ඉතින් මේ අතරින් මේ දශකයේ මේ වකමානුව වෙනකොට ලෝකෙ වැඩියෙන්ම ව්‍යාප්ත වෙලා ලෝක මිනිස්සු පිස්සුවක් වගේ බලන්න පටන්ගෙන මේ වෙනකොට ගලාගෙන යන ටීවී සීරීස් අතරින් අපි හඳුන්වන විදියට ගොඩාක්ම සුවිශේෂී ටීවී සීරීස් එක තමයි The Mandalorian කියලා කියන්නේ. මේ වෙනකොට Disney Plus TV streaming service එක අතරේ ගොඩාක් මිනිස්සු අතර පැතිරලා ගිහපු ගොඩාක් දෙනා නරඹපු මේ වගේ ගොඩාක් ජනප්‍රියතාවයකට පත් වුණු දෙයක් තමයි Mandalorian කියලා කියන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ මොකක්ද මේ Mandalorian TV series එක කියන්නේ? ඇයි මේක ඔයාලා බලන්න ඕන? ඒ විතරක් නෙමෙයි. Mandalorian TV series එක කොහොමද අනාගත TV series කලාව, ඒ විතරක් නෙමෙයි සිනමාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න කියලා. ඉතින් ඕගොල්ලෝ මේ hype zone එකත් එක්ක එකතු වෙලා ඉන්න පළවෙනි අවස්ථාව නම් දැන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell button එකත් අනිවාර්යයෙන්ම click කරන්න. ඒ විතරක් නෙමෙයි අපි මේ වෙනකොට පටන්ගෙන තියෙන අපේ අලුත්ම project එක hype zone the podcast එකත් එක්ක අනිවාර්යයෙන්ම ඉස්සරහටත් එකතු වෙලා ඉන්න පල්ලෙහා link එකකින් ගිහිල්ලා ඒකත් අහලා බලන්න. ඉතින් අපි යමු අපේ video එකට. Stop touching things. ද මැන්ඩලෝරියන් කියලා කියන්නේ මොකක්ද? මැන්ඩලෝරියන් ටීවී සීරීස් එක කියලා කියන්නේ 2019 අවුරුද්දේ Disney Plus streaming service එක අලුතෙන්ම කලෙලි බහිනකොට රිලීස් කරපු ටීවී සීරීස් එකක්. මේ ටීවී සීරීස් එක පදනම් වෙලා තියෙන්නේ Star Wars fandom එකේ. මේ ෆ්‍රැන්චයිස් එකේ තියෙන ඉතාමත් සැඟවිච්ච උපසංස්කෘතියක් එක්ක. එහෙම නැත්නම් Star Wars එකේ හැංගිලා තිබ්බ මෙච්චක කතා නොකරපු දෙයක් ගැන තමයි මේ ටීවී සීරීස් එක හැදිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේ ගැන මේගොල්ලෝ කතා කරනකොට ඒගොල්ලෝ සාමාන්‍ය Star Wars vibe එකෙන් පිටට ගිහිල්ලා වෙනත්ම විදියකට තමයි මේ TV series එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා Star Wars vibe එකට කැමති කට්ටියටත් ඒ විතරක් නෙමෙයි Star Wars පෙන්වන්න බැරි කට්ටියටත් මේක එකම විදියකට රස විඳින්න පුළුවන්. ඔන්න ඕගොල්ලන්ට එනවා ලොකු ප්‍රශ්නයක්. මේ episode 8ක් තියෙන Mandalorian TV series එක බලන නම් මම film 11ක් බලලා තියෙන්න ඕනද? එහෙම නැත්නම් මම දැන් එක පටන් ගන්න ඕනද? හරිම කම්මැලි. මෙන්න මේ වගේ ගොඩාක් ප්‍රශ්න එනවා ඕගොල්ලන්ට. මෙතනදී මම කියන්න මගේ මතයන් තියෙන උත්තරේ. ඇත්තටම Star Wars universe එක කියලා කියන්නේ මහා විශාල ලොකු පරාසයක පැතිරිච්ච දෙයක්. ඉතින් මේ යුනිවර්ස් එක ඉතාමත් පොඩි කෑල්ලක් අල්ලගෙන තමයි මේගොල්ලෝ මේ Mandalorian TV series එක නිර්මාණය කරන්නේ. හැබැයි මේ TV series එක ඉතාමත්ම හොඳින් රසවිඳලා තේරුම් ගන්න අනිවාර්යයෙන්ම අවම වශයෙන්වත් Star Wars original series එක, එහෙම නැත්නම් මුලින්ම ආපු 1977 80 ගණන් වල ආපු මේ film 3 බලලා ඉන්න ඕන. හැබැයි මේ 3 බැලුවේ නෑ කියලා මේක කිසිම දෙයක් තේරෙන්නේ තත්ත්වයක නෑ. මේක රස විඳින්න පුළුවන්. මොකද හැම තැනම මේගොල්ලෝ කතාව බිල්ඩ් කරන්නේ අලුත් දේවල් අපිට කියලා දීලා. නමුත් ඔයගොල්ලන්ට පූර්ණ රසාස්වාදය ගන්න ඕන අවම වශයෙන්වත් මේ ෆිල්ම් තුන බලන්න ඕන. හැබැයි මේ ෆිල්ම් තුන බැලුවා කියලා ඔයගොල්ලන්ට පාඩුවක් වෙන්නේ නෑ. මොකද IMDb ratings වලින් එහෙම නැත්නම් ඕනෑම ratings වලින් ගත්තට පස්සේ මේ ෆිල්ම් තුන සාමාන්‍යයෙන් එදා මෙදා තුර බිහිවෙච්ච හොඳම ෆිල්ම් අතර තියෙනවා. ඒ විතරක් නෙමෙයි best picture වලට පවා nominate වෙලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට මේ ෆිල්ම්ස් බැලුවොත් ඒකේ පාඩුවක් වෙන්නේ නෑ කියලායි මම නම් විශ්වාස කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ Mandalorian series එක බලන්න කලින් කොහොම හරි මේ ෆිල්ම්ස් අනිවාර්යෙන් බලන්න. හැබැයි මේක බැලුවට පස්සේ සමහර විට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් අලුතෙන් මේ ෆිල්ම්ස් ටිකත් ඉතුරු ටික බලාගෙන යන්න. හැබැයි හිතුනේ නැත්තම් අනිවාර්යෙන්ම ඒ එපිසෝඩ් 8 පළවෙනි සීසන් එක බලන්න. සීසන් එකේ එපිසෝඩ් 8 බැලුවට පස්සේ ඕගොල්ලන්ට ඔයගොල්ලෝ Star Wars fan කෙනෙක් බවට පත් වෙනා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඉතුරු ෆිල්ම්ස් ටිකත් බලලා තමයි සීසන් 2 එක බලන්න. මොකද සීසන් 1 එක හැදිලා තියෙන්නේ Star Wars fan කෙනෙක්ට වගේම Star Wars fan කෙනෙක් නොවන කෙනෙක්ටත් එකම විදිහට අවශ්‍යයි. හැබැයි සීසන් 2 එකට යද්දී නම් සමහර Star Wars එකේ තියෙන මේ fandom එකේ තියෙන කරුණු ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕන. ඉතින් මෙන්න මේ දෙයට තමයි ෆිල්ම් ටික බලන්න ඕන. ආපු පිළිවෙලට 1977 එන ආපු පිළිවෙලට ෆිල්ම් සීරීස් එක බොහොම හොඳින් බලන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මේ සීසන් 2 එක විතරක් නෙමෙයි මුළු Mandalorian විතරක් නෙමෙයි මුළු Star Wars එකම පුදුමාකාර විදියට රස විඳින්න පුළුවන්.
ඉතින් දැන් ඕගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් එනවා මේ Star Wars කියලා කියන්නේ මොකක්ද එහෙම නැත්නම් Star Wars franchise එක කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ මොන පිළිවෙලටද හරියට films ටික බලන්න ඕන අපිට මේක තේරෙයිද ඉතින් මේ හැම දෙයක් ගැනම හොඳට cover කරපු video එකකුත් podcast එකකුත් අපි release කරලා තියෙනවා අපි අපේ මලින් දලහකොන්න අයියත් එක්ක අපි video එකක් කරා ඒක පල්ලෙහා link එකකින් අනිවාර්යෙන් බලන්න ඒ විතරක් නෙමෙයි අපේ අමිලයි ගයියේ දෙන්න එකතු වෙලා podcast episode එකක් කරා පැයක ඉතින් මේ දෙකෙන්ම Star Wars universe එක ගැන ලොකු අවබෝධයක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඊළඟට අපි බලන්න ඕන දේ තමයි මේ Mandalorian TV series එක මෙච්චර සාර්ථකත්වයකට යන්න පිටිපස්සේ හිටපු යෝධ හස්තේ මොකක්ද කියන එක මේ හස්තේ තමයි එහෙම නැත්නම් මේ සීරීස් එකේ ක්‍රියේටර් තමයි ජොන් ෆේවරෝ කියලා කියන්නේ. ජොන් ෆේවරෝ කියලා කියන්නේ ඔයගොල්ලෝ හැමෝම ආදරය කරන අයන් මෑන් පළවෙනි ෆිල්ම් එකේ ඩිරෙක්ටර්. ඒ විතරක් නෙමෙයි අයන් මෑන් ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකේ හැපි හෝගන් ටීමෙත් මේ ජොන් ෆේවරෝ තමයි. You don't like cheeseburgers. ජොන් ෆේවරෝ අතේ ලොකු වගකීමක් තිබුණා මේ ප්‍රොජෙක්ට් එක බාරගනිති ගොඩක් දෙනාට තਿੱත්ත වෙමින් ගිහපු මේ Star Wars ෆ්‍රැන්චයිස් එක නැවත උඩට අරගෙන උළුප්පල පෙන්නලා මේ ෆ්‍රැන්චයිස් එක අනාගතයක් හදන එක තමයි මේ ජොන් ෆේවරෝගේ අතේ තිබ්බ මේ අභිප්‍රාය. හැබැයි මෙතනදී ජොන් ෆේවරෝ කරපු දේ ගැන අපි ඉස්සරහට කතා කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සීරීස් එක බලලා තේරුම් ගන්න කොච්චර ගේමක් මේ මිනිස්සයා දීලාද කියලා. ඉතින් මේ වීඩියෝ එක පටන් ගනිද්දී අපි ඔයගොල්ලන්ට කිව්වා මේ Mandalorian TV series එක සිනමාවේ TV series වල අනාගතයට ලොකු බලපෑමක් ඉෂ්ට කරා කියන එක. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ මෙච්චරකල් පාවිච්චි කරපු තාක්ෂණය වෙනුවට අලුත්ම තාක්ෂණයක් මේ සිනමාව TV series කලාවට මේගොල්ලෝ අරගෙන ආවා. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ෆැන්ටසි ෆිල්ම් එකක් TV series එකක් නිර්මාණය කරද්දී ඇක්ෂන් සීක්වන්ස් ගද්දී ගොඩක් දෙනා පාවිච්චි කරන පසුතල උපක්‍රමයක් තමයි green screen කියලා කියන්නේ. ඉතින් මේ green screen තාක්ෂණය ටික කාලයක් එක දිනු වෙගෙන ආවත් ගොඩක් දෙනාක් මේ green screen තාක්ෂණයට ඉච්චර කැමති වුණේ නැහැ. මේකෙන් මහා අමුතු ආටිෆිෂල් දෙයක් ඇති වෙනවා කියලා තමයි ගොඩක් දෙනෙක් ටික ටික කාලයක් යද්දී මේගොල්ලෝ කිව්වේ. ඉතින් මේගොල්ලෝ එකට අපූර්ව උපක්‍රමයක් පාවිච්චි කරනවා. මේගොල්ලෝ පාවිච්චි කරන green screen ක්‍රමය අතහැරලා මේගොල්ලෝ පාවිච්චි කරනවා විශාල LED panels කිහිපයක්. මේ panels වලින් අර green screen එකෙන් පස්සේනේ මේගොල්ලෝ CGI දාලා මේක edit කරන්නේ. ඒ වෙනුවට මේගොල්ලෝ මේ අවස්ථාවේදීම මේ screen එක තුලින් අවශ්‍ය පසුතලේ නිර්මාණය කරනවා. ඉතින් මේ එකම හරියට set එක හදලා actors-ලට තමන්ගේ රඟපෑම ඉටු කරගන්න පුළුවන් වෙන විදිහට මේගොල්ලෝ මේ තාක්ෂණය නිර්මාණය කරනවා. ඉතින් අනාගතයේදී ගොඩක් ෆිල්ම්ස් වලදී විතරක් නෙමෙයි TV series වලටත් මේ තාක්ෂණය තව දුරටත් වැඩි දියුණු කරලා යොදාගෙන කියලා ඉතින් බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ තාක්ෂණය නිසා TV series, සිනමාව මේ හැම දෙයකම තාක්ෂණය අලුත්ම නවම මාර්ගයකට අරගෙන යාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තාක්ෂණයට අමතරව මේගොල්ලෝගේ කලර් ග්‍රේඩින්ග් සිනමටෝග්‍රෆි ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝගේ මියුසික් අර ඔරිජිනල් Star Wars vibe එක අපේ ෆෑන්ස්ලට දැනගන්න පුළුවන් වෙන විදිහට බොහොම අපූර්වට නිර්මාණය කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි හොඳටම මතක තියාගන්න ඕන දෙයක් තමයි සමහර වෙලාවට අපි Star Wars film වල දකින අර childish කතා එහෙම නැත්නම් මේක අර පවුලේ සැමට නරඹන්න පුළුවන් බොහොම අර ලස්සන සුරංගනා කතාවක් කියන රාමුවෙන් පිටට ගිහිල්ලා ටිකක් අර ගේම් ඔෆ් ත්‍රෝන්ස් ලයින් එකටත් පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. ඒක බැලුවහම ඔයගොල්ලන්ට තේරෙයි මේක අර සාමාන්‍ය ජීවිත කතාව. අර Star Wars වල හැමෝටම අර අන්තිමට පදක්කම් දාලා ඒ අර ලස්සන ෆැන්ටසිය කියන තැනින් මිදිලා Star Wars වල අර බිම් මට්ටමේ මිනිස්සුන්ගේ ඇත්ත හදවත් වලට යන කතාවක් වගේ තමයි මේ කතාව. ඇත්තරම නිකන් අර Star Wars ෆ්‍රැන්චයිස් එකේ තනමලවිල කොල්ලෙක් වගේ සීන් එකක් තමයි මේක. කවුරුහරි කෙනෙක් මගෙන් ඇහුවොත් ඔයා Star Wars The Mandalorian TV series එක බලලා ඔයාට දැනෙච්ච දේ මොකක්ද කියලා කිව්වොත් මම නම් විශ්වාස කරන්නේ මං සාමාන්‍යයෙන් Star Wars film සෑම එකම බලලා තියෙන මේ හැම film එකකම තිබ ෆීලිං එකට වඩා අමුතුම ෆීලිං එකක් මට දැනුණා. මොකද මේ TV series එක තුල අර සාමාන්‍ය fantasy vibe එකක් තියෙනවා. ඒ වගේම action sequence හොඳට ගලාගෙන ගිහිලා තියෙනවා. හරියටම කිව්වොත් අර Game of Thrones වගේ political vibe එකකුත් මේක ඇතුළේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි අර cowboy scene වල තියෙන පොඩි wild west ගතියකුත් මේක ඇතුළේ ඒ නිසාම මේ TV series එක මේ හැම දෙයකම සංකලනයක් විදිහට තමයි බොහොම අපූර්වවට මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම මම කියනවා අනිවාර්යයෙන්ම මේ TV series එක බලන්න. ඔයා Star Wars fan කෙනෙක් නම් ඔයා දන්නවා original trilogy ඉවර වෙලා Han Solo මේ set එක ඇතුළේ එකතු වෙලා මේ Moon of Endor වලදී අධිරාජ්‍යව පරාජ කරනවා. පරාජ කරාට පස්සේ සිදුවෙන කතාදාමයක් තමයි මේක ඇතුළේ තියෙන්නේ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔරිජිනල් Star Wars fan කෙනෙක් නම් මේ කතාව ඇහුවට පස්සේ අනිවාර්යයෙන් මේක බලන්න පටන් ගනියි. මොකද මේ ඉතුරු වෙච්ච කතාව කොයි වගේද කියලා
ඔයාටත් මටත් තියෙන්නේ ලොකු අභිරහසක්. ඉතින් මේ අභිරහස විසඳගන්න ඉස්සරහට Star Wars The Mandalorian TV series එකේ ගොඩාක් සීසන්ස් එවි. ඒ සීසන් එකම අපිට ගොඩාක් දේවල් Star Wars franchise එක fandom එක ගැන දැනගන්න පුළුවන් වේවි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම TV series එක බලන්න, Star Wars බැලුවා හෝ නොබැලුවා අනිවාර්යයෙන්ම බලන්න, මේක බලන්න ඕන TV series එක. Star Wars ගැන තව දුරටත් දේවල් දැනගන්න විතරක් නෙමෙයි, ගොඩාක් franchises ගැන දැනගන්න, fandoms ගැන දැනගන්න, අලුත්ම films ගැන දැනගන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන අය subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි, අපි අලුත්ම project එකක් ආරම්භ කරා, Hype Zone the podcast කියන එක. මේ podcast එකෙන් අපි සාමාන්‍යයෙන් අපි කතා කරන films TV series ගැන බොහොම ගැඹුරින් කතා කරනවා. ඉතින් ඒ නිසා ඔගොල්ලෝ බස් එකේ යන ගමන්, එහෙම නැත්නම් කෝච්චියේ යන ගමන්, එහෙම නැත්නම් බිස්කට් එකක් කකා තේ එකක් බොන ගමන්, ඕනම වෙලාවක රේඩියෝ අහනවා වගේ හරි මේ පොඩ්කාස්ට් එක අනිවාර්යෙන් අහන්න. ඉතින් ගීක් කෙනෙක් නම් ඔයාලා අනිවාර්යම මේ පොඩ්කාස්ට් එකට ආස කරාවි. ගොඩාක් දේවල් අපි ඉස්සරහට මේ පොඩ්කාස්ට් එක හරහා අරගෙන එනවා. ඉතින් වීඩියෝ වලින් වෙනම රසයක් දෙනකොට පොඩ්කාස්ට් වලින් තව රසයක් දීන අපි දිගටම ඕගොල්ලොම ගීක්ස් ලවල් අප්ඩේට් එකේ තියාගෙන ඉන්නවා. අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න. ආයෙම තවත් කන්ටෙන්ට් එකකින් හම්බෙනකන් stay safe, stay high. We are Hype Zone, Sri Lanka's first ever geek podcast, unraveling the adventures of pop culture. So get ready, peeps. Hype on, world off.